පොහොර අර්බුදය නිසා එළවලු දැන් ගිනි ගණන්. වෙනද තරම් අද එළවලු එතරම් මිල නැති වුණත් මිනිස්සු එළවලු ගන්නෙ නෑ කියලායි ගොවීන් පවසන්නේ. එළවලු දැන් නම් කඩුවලා දින කිලෝ. සර අපි සතියකට කන්න රුපියල් 1000ක් අරන් ආවම ඇති වෙන එළවලු ගෙනියනවා. දැන් රුපියල් 1000ක් අරන් ආවම දවස් 3කට කන්න තමයි එළවලු ගෙනියන්නේ ලැබෙන්නේ. ඉතින් අතරමැයි දවස් වලට අපිට කන්න තියෙන පරිප්පු. රජෙන් කාබනික කියලා දීපු පොහොර දාලා මැදිරිගිරිය කවුඩුල්ල ගොවි ව්‍යාපාරය යටතේ වී ගොවිතැන් කළ ගොවීන් පීඩාවටපත් වෙලා. ගොයම් ගස් උස යනවා විතරයි කියලායි ගොවීන් පවසන්නේ. लिपट वेटी කොටන්න හාල්වත් නැති බව සහල් නිෂ්පාදකෙන් චෝදනා කරනවා. සහල් නිෂ්පාදන කර්මාන්තය මුළුමනින්ම අඩාල කරලා වෙලා තියෙනවා මේ සතිය වෙනකොට. ඉදිරියේදී තවත් මේක දරුණු තත්ත්වයට පත් වෙනවා. විධිමත් වැඩපිළිවෙල නැතුව මේ කරපු ක්‍රියාදාමය නිසා අද පාරිභෝගිකයත් වීමෝල් හිමියත් ගොවියත් මේ රටේ අහිංසක සියලු ජනතාව අමාරු වැටලා ඉන්නවා. මේ රටමින් ඉදිරියට ගෙනියන්න නම් මේ රටේ ජාතික කෘෂි ප්‍රතිපත්තියක් හදලා රටේ ගොවි ජනතාවගේ ගොවි නායකයෝටගේ ඒක රාජ කරලා රාජ්‍ය නායකයාද කෘෂිකර්ම නායකයාද ඒ සඳහා යෙදෙන රාජ්‍ය නිලධාරීන් දෙකතු කරලා මේ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාව සම්මුතියක් ඇතිකරගන්න ගියේ නැත්නම් මේ රටේ කෘෂිකර්මාන්තයට දෙවියන්ගේ පිහිට මහවිලච්චිය ගොවීන් පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා දේව කන්නලව්වක්ද සිදු කළා. පොහොර ටික නැති නිසා අද කුඹුරු ඔක්කොම පුරන් වෙලා ගිහිල්ලා තියෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන අස්වැන්න නැහැ. මේ පාලකීන්ට කියලා වැඩක් නැහැ. දැන් කියන්න තියෙන දෙයියන්ට විතරයි. මොකද දෙයියන්ට මේ සැරේ අලුත් සහල් මංගල්‍ය දෙන්න විදිහක් නැහැ. ඒ නිසා අපි දෙයියන්ට කන්නලව් කරන්න. රටපුරා ගොවීන් රසායනික පොහොර ඉල්ලා අරගල කරද්දි දියුලපිටිය කොට්ටාෂයේ කාබනික පොහොර යොදා සිදු කළ වී වගාවක අසුණු නෙලීම නිරීක්ෂණයට රාජමාති ඉන්දික අනුරුද්ධ මහතා අද එක්ුණා. විපක්ෂයේ දැන් ලොකු උත්සාහයක යෙදෙනවා වගා හානි වන්දි ලබා දෙන වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන්න කියලා කාබනික වගාවත් එක්ක ගොවියා කබලෙන් ලිපට වැටෙනවා කියලා පෙන්නන. ජනාධිපතිතුමාගේ උවමනාව හිට්ලර් වගේ බලහත්කාරකම් කිරීම නෙමෙයි. විරෝධතාවේ බොරුවක් කියලා ඔප්පු වෙලා තියෙනවා මේ වගේ ශාස්ත්‍රීය යායවන් වල. අද අස්වැන්න නෙලනවා. කාබනික පොහොර යොදා සිදු කරන ලද බස්නාහිර පළාතේ වීවගාවක අසුන් නෙලීමට සූදානම් වීම පිළිබඳ දර්ශන අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ විසින් මාධ්‍ය වෙත යොමු කර තිබුණා. හරියටම සාර්ථකයි මේක. මේ සැරේ තමයි අවුරුදු ගානක මේ වගේ හැදුනේ. මේ පොහොර වලින් මේ රට මේව කරන්න පුළුවන්. හැබැයි ප්‍රමිතිය වෙනස් කරන්න නැතුව පසට උචිත විදිහට හදන්න. දැන් පොහොර සත්තර රන් වුණත් වැඩක් නැහැ. මනා කැපවීම අදිස්ථානය ආසාව උවමනාව තියෙනවා නම් කරන්න පුළුවන්. මට නම් උපරිම අස්වැන්නක් මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. ඒක මේ තීවෙනවා කියලා මේ කෙත්ය ඉදියා බලනකොට ඕන කෙනෙකුට පිළිගන්න පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.